විෂන්කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන්කයා එකක්. ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි. මල් කිපෙන සිහිනයට රුද පනින යෞවනය. වත්තල පොලිසිය ස්පීල වැඩ කරන කාලේ සිද්ධියක් මතක් වුණා. ලොකු කම්පැනික වැඩ කරපු ඉංජිනේරුවෙකුට වෙඩි තිබ්බා. ගෙදර ගේට්ටුව ගාවදිම වැඩට ගිහිල්ලා එනකොට මං හිතන්නේ අවුරුදු 35ක් ඇතු ඇති. බැඳපු අලුත. හැබැයි ඒගොල්ලන්ගේ අම්මලටවත් ඥාතීන්ටවත් ඒ රීසන් එක හොයාගන්න බැරි වෙලා තියෙනවා. පොලිසියටත් බැරි වෙලා තියෙනවා. හැබැයි ඒ ඉංජිනේර හරි මේ නීට් මනුස්සෙක්. මාස 6කට පස්සේ වෙන කේස් එකකට හවුණු අන්ඩර්වර්ල්ඩ් කෙනෙක් මිනිහගේ අතින් තමයි මේ කේස් එක එළියුනේ. බලපුවාම ඒ ඉංජිනේර ට්‍රක්ස් ට්‍රාන්ස්පෝර්ට් කරලා ඒ ගනුදෙනු ප්‍රශ්නයකට තමයි මරලා තියෙන්නේ. තාත්තා කියන්නේ පුතේ බොහෝ මිනිස්සුන්ගේ අපි නොහිතන නොදකින පැති තියෙනවා. එහෙම දේවල් තියෙනවා. ඒකයි මං කියන්නේ. හැබැයි අන්ඩර්වර්ල්ඩ් එකට ලේසියෙන් වරදින්නේ නැහැ. මේ වගේ කන්ට්‍රැක්ට් එකදී මිනිහ හරියට අවශ්‍ය කෙනාව ටාගට් කරනවා. මම මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකෙන්. පොලිසිය මේ ගැන හොයාගනීද? ඔව්. බොහෝ දුරට හොයාගනීවි. හැබැයි මේ වගේ කේස් එකක් හොයාගන්න කේ තරම් ලේසි නැහැ. හැබැයි පව් වෙලා හරි ඇත්ත එළි වේවි. ආදි මීට පස්සේ ඔයා ඔය යන එන තැන් ගැන අපි හැම දෙයක්ම දැනගන්නවා. අනික ඔය නිසලගේ ගෙවල් පැත්තේ ඔයාලට කොහොමටවත් යන්න බෑ. තේරුණානේ? අම්මා කොහොමද එහෙම කියන්නේ? ඇයි? මොකද මට එහෙම කියන්න බැරි? ඔයාට ඔහොම හිතුවක් හරි විදියට හැසිරෙන්න ඉඩ දෙන්න බෑනේ. ඔයා හොඳට මතක තියාගන්න ඔයාට ලොකු වගකීමක් යුතුකමක් තියෙනවා මේ පවුලේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්න. මේ කෑනු ගහින්න පොඩ්ඩක්. අනේ මේ ඔයා කටවහන් ඉන්න. ඔයා හින්දා තමයි මේ සේරම. ඔයා හින්දා තමයි මෙයා මේ තරම් නටන්නේ. ඔයා දන්නවද? ඔයා දන්නවද අදත් මෙයා එහෙ ගිහිල්ලා තියෙනවා. මෙයාට වටිනවද එහෙම යන්න? අම්මා මං අද ගියේ ලීව් ගන්න. මං සුමානේ අම්මා ලීව් ගත්තා. හැබැයි මං දැන් ඒක කැන්සල් කරනවා. මං හෙටින් නම් වැඩට යනවා. හරිනේ. හරිනේ. ඕන එක. එහෙ නොගිහින් ඕන එක. කොහොමටත් එයා දැන් ෆ්ලයි කරන එක හොඳයි. අපේ මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම් එයා අහසටම වෙලා හිටපුවා. අයියාගේ මිනී මරුව හොයන එක තේරුමක් නැති වැඩක් කියලා. ඒක මට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අනේ ලොකු දෙයක් දුන්නේ. ඔයා මේක තේරුම් ගත්තා නම් ඇත්තමයි ලොකුම ලොකු දෙයක්. කවදා හරි එළි වෙයි නේද? පොලිසිය කියන්නේ දවසක් නෙවෙයි.
අනේ පුතේ ඔයා එක තේරුම් ගත්ත එක අපිට ලොකු උසහනයක්. ඇත්තම. තාත්තර කිව්වත් වගේ අයියාගේ හීනේ උනේ මං හොඳට ඉගෙන ගන්න එකනේ. මම ඒක කරන්න. පුතේ අයියා කොහේ හරි තැනක ඉඳලා අපි දිහා බලාගෙන ඉන්නවා. ඒක අමතක කරන්න එපා. කොහේ හරි හොඳ තැනක ඉඳලා බලාගෙන ඉන්නවා. මම බැලුවේ අයියා හොයලා දුන්න කෝස් එක කරන්න කියලා. අන්න හොඳයි දුවේ. දැන් කොහොමත් කෝස් එක ඉක්මනින් පටන් ගන්නවා නේද? හැබැයි මට හිතෙන්නේ කොළඹ නවතින්න වෙයි වගේ. කොළඹ නවතින්න? එහෙම නැතුව එක කරගන්න බැරි වෙයි. ෆුල් ටයිම් කෝස් එකක් නම් කොළඹ නවතින්න නැතුව බෑනේ. ඔය දෙන්න බය වෙන්න එපා. ආදි අක්කත් ඉන්නවනේ. එයා මට උදව් කරයි බෝඩි මකවා ගන්න. ආදිහිටම යනවාද? අයියා කියලා තිබ්බ විදිහට නම් ඕක ළඟදීම පටන් ගන්නවා. මං හෙට කෝල් එකක් දීලා බලන්නම්. කොහොමත් සති අන්තේ ගෙදර එන්න පුළුවන් වෙයිනේ. හැබැයි දුවේ අනිවාර්යයෙන්ම මේ කෝස් එක කරන්න. ඒක මගේ අරගන්න එපා. අපි කොළඹින් බෝඩිමක් කොහොම හරි හොයාගමු. හොඳේ. අන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවුරු කළ ප්‍යාස් බේබි. බ්‍රිටිෂ් වේ ඉංග්ලිෂ් ඇකඩමි ජීවිතයම හදන තැන. රියල් ග්ලෝ එක මතු කරයි. ඔයාගේ රියල් ග්ලෝ එක පෙන්වන්න. පොන්ස් බ්‍රයිට් බියුටි ෆේස් වොෂ්. එයාටල් 999 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. ඒ වුණාට මනියා තේරුම් ගන්න ඕනේ මං ඉන්න සිටුේෂන් එක මොකද්ද කියලා. අම්මා බයෙන් ඇත්තේ. අම්මා මොකටද බය වෙන්නේ? ටිකක් හිතන්න. එක පැත්තකින් නිසලගේ ජීවිතයට සම්බන්ධයි කියලා අම්මා දන්නවා. අනිත් පැත්තෙන් අකිල. අනිත් පැත්තෙන් නිසලගේ මරණය. ඒතර මේ හැම දෙයක් එක්කම අම්මා බය වෙලා ඇත්තේ. මේ කටිය මිටුණාද? අව මොකෝ කිව්වේ? ආ විශේෂ දෙයක් නම් කිව්වේ නෑ. ඉස්සලගේ ගෙදරට හැමදේම කරන්න ඕනි කියලා කතා වුණා. ඒක නම් ලොකු දෙයක් මනේ. මේ පෙන්ෂන් එක ඇරෙන්න වෙන ඉන්කම් එකක් ඇත්තෙම නැද්ද? මන් දන්න විදියට නිසල තමයි යාගේ ගෙදර හැමදේම කරේ. අපේ කට්ටියත් කතා වුණේ එයාලට කිසිම අඩුවක් වෙන්න දෙන්න හොඳ නෑ කියලා. ඒක නම් අපෙන් වෙන්න ඕනම දෙයක්. මරියා මොකෝ කියන්නේ? අන්න එයාගේ රෑන්ක් එකත් තක්විලා. Thank you.
කොහොමද අම්මා? අම්මා නිදි. මම මේ අම්මා නැති වෙලාවක බල බල හිටිය තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මාත් එහෙම වෙලාවක බල බල හිටියේ පුතේ. මේ අකිල පුතයි මේ දුව ගැන ඉවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මාත් ඒ දෙන්න ගැන තමයි තාත්තත් එක්ක කතා කරන්න හිටියේ. මේ අම්මා මේ ප්‍රශ්නේ අවුල් කරනවානේ. ඌ තාත්ත දැන් අම්මා මේකට බැඳිහත් වුණාම වෙන්නේ ප්‍රශ්නේ විසඳනවා වෙනකොට දිග් ගැස්සෙනවා. පුතේ අපිට මොනවද කරන්න පුළුවන් මේ අකිලගේ කලකිරීමට? මං අකිලට කිව්වා එයා වැරදි වැටහීමක ඉන්න කියලා. අක්කගේ හිතේ තියාගෙන සැකයක් නැහැ කියලා කිව්වා මං. එයා ඒක පිළිගත්තද? එයා පිළිගත්තද දන්නේ නැහැ. හැබැයි තාත්ත මට එක දෙයක් විශ්වාසයි. අකිලගේ හිතේ අක්ක ගැන තියෙන ආදරය තාමත් තියෙනවා. ඒක වෙනස් වෙලා නැහැ. මට ඒක තේරුණා. අක්කත් එහෙම තමයි පුතේ. ඔව් ඔව්. අක්කටත් බෑ අකිලව අමතක කරන්න. අක්ක කොච්චර ට්‍රයි කරත් එයාට ඒක කරන්න බෑ. මට ඒක දැනුණා. පුතේ. අපි මේ දෙන්නා අපව එකතු කරන්න ඕන. අවු තාත්තේ. අපි එහෙම කරන්න ඕන. මේ අම්මා කියන වගේ මේ නම්බුවත් තත්ත්වයක් රැකගෙන නෙමෙයි. ඒ දෙන්නට දෙන්නගේ ආදරය ගැන හිතලා. තාත්තේක තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක් තාත්තේ. ඔයා හිතන්නේ මට ආදරය වගේ හැඟීම් දැනෙන්නේ නැහැ කියලාද? ඒ වගේ සියුම් දේවල් දැනෙන්නේ නැහැ කියලාද ඔයා හිතන්නේ? නෑ නෑ මං එහෙම දෙයක් කිව්වේ නෑ. පොලිස් නිලධාරියෙක් වෙච්ච පළියට හිතපපුවක් නැති කෙනෙක් වෙන්නේ නැහැ පුතේ. අම්මයි තාත්තයි ආදරය කරපු විදිය ගැන ඉතින් මන් දන්නවනේ. මට ඒ අතීතය මතක් වුණා. මේ දෙන්න මේ දෙපැත්තටලා දුක් විඳිනවා දකින්නකොට. ඒ කියන්නේ අම්මයි තාත්තයි ඒ කාලේ රණ්ඩු වෙලා තරහ වෙලා තියෙනනේ. දුවයි තනෝද අම්මත් එක්ක රණ්ඩු නොවී ආදරය කරන්න පුළුවන් කියලා මට හිතා ගන්න පුළුවන්. මේ අක්ක කවද දෙනවා කිව්වේ? ඒක නම් හරියට දන්නේ නැහැ තාත්තේ. ඉක්මනට ආවොත් හොඳයි තින්නේ. එතකොට අපිට අර කතා කරන්න පුළුවන්. ශ්‍රී කුහුඹ ශ්‍රී ලංකාවේ අංක එකේ ශාක සරසවණ්ණාවය. ඔන්න පුතේ මං වාගේ ප්‍රශ්නේ විසඳුවා. දැන් ඉතින් ඔයාට වරි වෙන්න දෙයක් නෑ. මං ආව නිදහස් කියලා. දැන් ඉතින් ඔයා ඔය අනම්මනන් ගැන හිතන්නේ නැතුව ඉදිරි වැඩවලට හිත යොදවන්න. මොකද්ද මේ මන්නව දන්න මගේ ප්‍රශ්නේ? ඔයාගේ ප්‍රශ්නේ මන්නව දන්නේ කොහොමද පුතේ? ඔයා මගේ පුතානේ. දරුව හැරෙනකොට දෙමව්පියන්ට තේරෙනවා ඒගොල්ලන්ගේ හිතවල මොනවද තියෙන්නේ කියලා. අම්මේ අම්ම ඇත්තට මොකද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. අද නදී ආවනේ මාව මීට් වෙන්න. මං කියන්න තියෙන දේ යාට කෙලින්ම කිව්වා. මොනවද? ඔයාගේ ආදිගේ අතරේ ඉන් පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. අම්මේ අම්ම ඒ වගේ දෙයක් කිව්වේ? කිව්වේ මේ වැරද්ද හරි ගස්සන්න ඕනේ හින්දා. පරක්කුයි තමයි. ඒ පරක්කු වෙලා හරි මේ ප්‍රශ්නේ හරි ගසන්න ඕනේ. අම්මේ අන්ටලා දැන් හොඳටම කලබල වෙලා ඇත්තේ. කමක් නෑ ඉතින්. ඔයා ආදිහින්ද තවත් දුක් විඳින්න ඕනේ නෑ. මේකට මාත් වැරදිකාරයෙක්. හෙරික්ලා යෝජනාව ගෙනාවහම මාත් ඉහලින්ම කැමති වුණානේ. ඒකයි ඔය දෙන්න ලං වුණේ.
ඒකෙන් උනේ ඔයා ඔයාගේ ගමන අඩාල කරගත්ත එක පුතේ. එහෙම දෙයක් මෙතන වෙලා නැහැ අම්මේ. තවත් ඒක ගැන කතා කරන්න වැඩක් නැහැ පුතේ. එහෙම කියන්න එපා අම්මේ. ඒ අම්මට පේන විදි වැරදි. නෑ පුතේ. ඔයාට වඩා වැඩි කාලයක් මං ජීවත් වෙලා තියෙනවා. ඔයාට වැඩි අත්දැකීම් මට තියෙනවා. ඔයාට වඩා දේවල් මට තේරෙනවා. ඔයා ලෝය කෙනෙක් තමයි. ඔයා මට වඩා ඉගෙනගෙනත් තියෙනවා තමයි. ඒත් ඔයාට මේ ලෝකේ මිනිස්සු ගැන නැති දැනුමක් මට තියෙනවා. හාන්ටලා දැන් හොඳටම අවුල් වෙලා ඇත්තේ. පුතේ ඔයා මේ ගැන හිතන්න ඕනේ නැහැ. කිසිසේත්ම හිතන්න ඕනේ නැහැ. පුතේ ජීවිතේ ප්‍රශ්න අභියෝග එනවා තමයි. ඒවට මූණ දෙන්න නම් ප්‍රයිවට් ලයිෆ් එක රිලැක්ස් එකේ ගත කරන්න ඕනේ. ආදි එක්ක ඔයාට රිලැක්ස් ලයිෆ් එකක් ගත කරන්න හම්බ වෙන්නේ නැහැ පුතේ. තේරුම් ගන්න. ඔයා මොකටද නිකරුණේ දුක් විඳින්න හදන්නේ? තේරුමක් නැහැනේ පුතේ. ඔයා මේ ජීවිතේ ගොඩනගා ගත්තේ කොච්චර අමාරුවෙන්ද? ඔයාට එතකොට හිටියේ මං විතරයි. මතකයිනේ? එහෙම ගොඩනගාගත්ත ජීවිතේ මොකටද නිකම් මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් ඉඳ නැති කරගන්න හදන්නේ? මට ඒක බලාගෙන ඉන්න බෑ පුතේ. තවත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ පුතේ. මම මගේ තීරණය දුන්නට පස්සේ නදීලට බෑ ඔයාට බල කරන්න. ඔයා මේ පටන් ගත්ත ගමන යන්න පුළුවන් උපරිම දුරට යන්න ඕනේ පුතේ. ආදි වගේ කෙල්ලෙක් කෙල්ලගෙන ඒ වගේ ගමනක් ඔයාට යන්න බෑ. අම්මේ ආදිමට කවදාකවත් ඩිස්ටර්බ් කළා නෑ. මොකද නැත්තේ? මම හොඳට ඇස් අරගෙන බලාගෙන හිටියේ. මුලින් ඉඳන්ම බලාගෙන හිටියේ. එයා හැමදාම හිතන්නේ එයා ගැන විතරයි. කවදාවත් ඔයා ගැන හිතන්නේ එයා ලෑස්ති නෑ. අම්මේ එහෙම කතා කරන්න එපා. අම්මට පේන විදිහ වැරදි. මං කිව්වේ මං තීරණයක් ගත්තා කියලා. එහෙමනම් ඉතින් කමක් නැහැ. ඔයා හිතන් දෙපා අපි මේ ගමනට කැමති වුණේ හිතකින් කියලා පුතේ. එයාට අපි හොඳ කෙනෙක් හොයලා දෙන්න ඕනේ. අම්මට විනෝදෙද? කාය ලොවෙත් අයියා කැමති වෙන්නේ. මේ චූටි කෙල්ල. ආපහු එන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසෙකුත් මට නැහැ.